සියලුදෙනාටම සුබ උදෑසනක් අද දවසේදී අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ රස්වාදී හදිසි පනත රස්වාදී වළක්වන පනත ප්‍රිවෙන්ෂන් ඔෆ් ටෙරරිසම් ඇක් කියන මේ පනත අහෝසි කරන්න කියලා ඉදලා දීග ව්‍යාප්තව අපි ලංකාව පුරාම කංකසන්තුරේ සිට හම්බන්තොට දක්වා මේ මොබයිල් වාහනයක් අපි මේ වාහනයක් අරගෙන මුළු ලංකාවෙම මේ පනතට විරුද්ධයි කියන මතය ලංකාව රජයට ප්‍රකාශ කරන්න අපි මේ වැඩසටහන ආරම්භ කරන්න තියෙනවා. අපි මේ වැඩසටහන මාර්තු මාසයේදී අපි ආරම්භ කරා. මාර්තු මාසයේදී අපි මේ වැඩසටහන ආරම්භ කරගෙන අපි කරගෙන යනකොට අපි කිව්වා මේ ත්‍රස්තවාදී පනත මේ ත්‍රස්තවාදී වළක්වන පනත කියන මේ පනත යටතේ දේශපාලනමය වශයෙන් Tamange විරුද්ධවාදීන්ව දඩයම් කරන්න මේ පනත ඉදිරි අනාගතයේදී භාවිතා කරයි කියලා පාර්ලිමේන්තුව තුලත් පාර්ලිමේන්තුව පිටත් කියලා අපි මේ අස්සන් එකතු කරන වැඩ පිළිවෙල අපි ආරම්භ කරා. හැබැයි අපිට මේ ඩීසල් පෙට්‍රල් මිගියත් එක්ක මේ වැඩසටහන අපිට අවසන් කරන්න බැරි වුණා. හැබැයි අපි කිව්වා විදිහටම මේ ත්‍රස්තවාදී වැළක්වීම වළක්වන පනත කියන මේ පනත භාවිතා කරලා අද වෙනතුරු මේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාටයි ආණ්ඩුවටයි රජයටයි විරුද්ධ සියලු දෙනාම දඩයම් කරන්න මේ පනත භාවිතා කරලා තියෙනවා. ඔබ වැළුවොත් එහෙම මේ අරගල කරුවන් විශේෂයෙන්ම මේ අරගල කරුවන් අද දඩයම් කරන්නේ මේ ත්‍රස්තවාදී වළක්වන පනත කියන පනත තියාගෙන තමයි. අපි මේ අවස්ථාවේ අහන්න කැමති වසන්ත මුදලියේ කියන අන්තරේ කැඳවුම් කරුවා ත්‍රස්තවාදියෙක්. ඒ වගේම තමයි මේ ලංකාවේ මේ ආර්ථිකයේ කඩාවට ලංකාවේ මේ 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 දරුණු තත්වයට මේ ආර්ථිකයේ කඩාවට මේ දරුණු තත්වයට ලංකාවේ සියලු ජනතාව වට්ටල ජනතාවගේ ජීවිතේ විනාශ කරපු ආණ්ඩුවට විරුද්ධ වෙන සියලු දෙනාම ත්‍රස්තවාදියන්. මම හිතන්නේ ඒගොල්ලෝම ත්‍රස්තවාදී කියලා අපිට කියන්න බෑ. මේ පනත යටතේ 1980 ගණන් වලදී සිංහල ජනතාවට විරුද්ධවත් මේක භාවිතා කරා. මේ පනත 1979 ඉඳන් ගෙනාවු කාලවකවානුවේ සිට දෙමළ තරුණ තරුණිය ජනතාවත් මේකේ අත්අඩංගු කොට ගත්තා දඩයම් කරා. පසුව පාස්කු ප්‍රහාරය හා සම්බන්ධව අද වෙනතුරු පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවෙක් නැහැ. පාස්කු ප්‍රහාරේ කරේ කවුද කියලා නැහැ. පාස්කු ප්‍රහාරයේ මේ පනත තියාගෙන වළක්වන්නත් බැරි වුණා. පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් මේ පනත හරහා දඬුවම් දෙන්නත් බැරි වුණා. හැබැයි අහිංසක මුස්ලිම් ජනතාවට විරුද්ධවත් මේ පනත භාවිතා කරා. දැන් අද නැවත වරක් දෙමළ මුස්ලිම් ජනතාවට භාවිතා කරලා ඉවරයි. මේක සිංහල ජනතාවට විරුද්ධවත් නැවත වරක් මේක භාවිතා කරන්න පටන් අරන් තියෙනවා. මේ දේශපාලන විරුද්ධ කරුවන්ව දඩයම් කරන්න. ඒක නිසා මේ පනත අපි කියන්නේ නැහැ ත්‍රස්තවාදයේ ත්‍රස්තවාදයේ සම්බන්ධව පනතක් ත්‍රස්තවාදයේ වළක්වන්න ලංකාවේ නීතිය තුළ ඕනතරම් ඉඩකඩ තියෙනවා. මේ මේකට වෙනම පනතක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි මේ දීග ව්‍යාප්තව අපි මේ ඉල්ලා සිටින්නේ මේ පනත ඉවත් කරන්න. මොකද එහෙම නැති වුණොත් එහෙම ඉදිරි අනාගතයේදී මොකද මේ ඉදිරි අනාගතයේදී මේ ආර්ථිකය තව තවත් කඩා වැටෙනවා. මේ දැනට පහුගිය මාස දෙක ඇතුළත යම් තාක් දුරකට ඩීසල් තියෙනවා, පෙට්‍රල් තියෙනවා, ගෑස් තියෙනවා. හැබැයි මේ ආර්ථිකය අපි දිගු කාලීනව බැලුවොත් එහෙම මේ ආර්ථිකය තවදුරටත් කඩා වැටෙන එක ස්ථිරයි. එතකොට තමන්ගේ දරුවන්ට දේල් දෙයක් කන්න දෙන්න බැරි වුණාම තාත්තලා අම්මලා පාරට බහැලා උද්ඝෝෂණ කරනකොට බොම්ම මර්ධනය කරන්න මේ පනත අනිවාර්යයෙන්ම භාවිතා කරනවා. ඉතින් අපි ඊට කලින් කියන්නේ මේ පනත වහාම අහෝසි කරන්න. මේ පනත අහෝසි කරනවා කියනලා එක තායකේ පොරොන්දු දීලා තියෙනවා මේ රටට. හැබැයි කවුරුත් මේ පනත ආද වෙනතර අහෝසි කරලා නැහැ. අද අපි මෙතන පක්ෂයක් වශයෙන් නෙවෙයි අපි සියලුම පක්ෂ මම හිතන්නේ අද මෙතන අපි ඇවිල්ලා දෙමළ ජාතික සන්ධානය කියලා නෙවෙයි අපි ඇවිල්ලා ඉන්නේ. අපි මේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් අපි ඇවිත් ඉන්නේ. ඒක නිසා අපිත් එක්ක මෙතන සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමි පක්ෂය, අන්තරේ, ඒ වගේම තමයි අපේ බහුජන ට්‍රේඩ් යුනියන්, බහුජන සංවිධාන, ශ්‍රී ලංකා ගුරු සංගමය, මේ වගේ සියලු ව්‍යාපාර එකතු වෙලා ඔක්කොම එකතු වෙලා තමයි අපි මේ පනත එපා කියලා කියන්නේ. සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයන් මේක රස්සන් තබලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඉල්ලා සිටින්නේ වැඩි කල් ගන්න කලින් මේ පනත වහාම අහෝසි කරන්න. අපි ඔක්කොම එකතු වෙලා මේ පනත අහෝසි කරන්න කියලා කිව්වේ නැත්නම් ඉදිරි අනාගතයේදී ශ්‍රී ලාංකික සියලු දෙනා මේ පනතට දඩයම් කරලා දේශපාලනය කරන්න විතරක් නෙවෙයි ලංකාවේ ජීවත් වෙන්න බැරි තත්ත්වෙට මේ පනතරා අපේ රටේ ජනතාව ගේන්න පුළුවන්. ඒක නිසා මම වැඩිදුර කතා කරන්න කැමති නැහැ. අපි මෙතන අස්සන් ලබා ගන්නවා. ඊට පෙර මම හිතන්නේ අනිත් දේශපාලන නියෝජිතයත් කතා කරයි. අපේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීතුමා, සමගි ජන බලවේගයේ මන්ත්‍රීතුමා රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා මම හිතන්නේ වචන කීපයක් ඊළඟට කියයි මේ අවස්ථාවේ. බොහොම ස්තුතියි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
ධර්මවත් අද දවසේ මේ වැඩපිළිවෙල ඉම්පැක්ට් කියලාවත් මම දන්නේ නැහැ. නමුත් අපේ මේ ළඟ ඉන්න අපේ සාලක්යන් රාසමාණිකම් රාජපුත්‍රම් මන්ත්‍රීතුමා මම දැකලා තියෙනවා අවංකව මේ රට පිළිබඳව කතා කරනවා. මට හිතුණා මේ කතා කරන එකෙන් අපි මේ ජාතික සමගිය වෙනුවෙන් එකතු වෙන්න හොඳ අවස්ථාවක් කියලා. දේශපාලනයක් නිසා නෙවෙයි මේ ආවේ. අපි හැමෝම එකතු වෙන්න ඕන අවස්ථාවක්. මේ රට ජාති භේද, ආගම් භේද, කුල භේද, පක්ෂ භේද, පාට භේද ඇති කරන මේ ජඩ දේශපාලුව අපේ රට විනාශ කරලා තියෙනවා. අද වෙනකොට මුළු රටම රාජපක්ෂලා එපා කියලා රාජපක්ෂලා එලවලා දානකොට රාජපක්ෂලව හැමදාම රැකපු පිටිපස්සේ හිටපු රනිල් වික්‍රමසිංහ කියන පාහරය උන්ව අද ආරක්ෂා කරලා තියෙනවා. රටේ මිනිසුන්ට හඬන, ඉන්නන, තෙල්න, පොහරන, ගෑස්න, බෙහෙත්න මුළු රටම බංකොලොත් වෙලා තියෙනවා. අදටත් QR කිව්වට මම එනකොට තෙල් පොලේ අඩුවක් නැහැ. එහෙම තත්වයක් මත මූ තවත් පිරිසක් එක්ක ලක්ෂ ගණන් ගෙදම් කරලා රටේ ප්‍රශ්නේ මට තියෙනකොට රැජින බලන්න ගිහලා මේවා වෙනම කතාවක්. ඒ අනුව මිනිස්සු පටන් ගත්ත අරගලයක්. ඒ අරගලය වසර 74ක් තිස්සේ මේ රට විනාශ කරපු මේ හොර අක්කඩි දේශපාලක විපා හොරුන්ගෙන් තොර රටක් අපිට ඕන කියන හැඟීමෙන් තමයි මේ රටේ මිනිස්සු පාරට බැස්සේ. ජාති භේදයකින්, ආගම් භේදයකින්, පක්ෂ භේදයකින්, පාට භේදයකින්, වර්ණ භේදයකින් තොරව රටේ මිනිස්සු පාරට බැස්සේ. ගෑස් ටික නැතුව, තෙල් ටික නැතුව, පොහොර ටික නැතුව, බෙහෙත් ටික නැතුව, මිනිසුන්ට කන්න නැතුව අතරමං වෙච්ච වෙලාවේදී තමයි මිනිස්සු පාරට බැස්සේ. මේ රටේ මේ අරගලය ඇති කරේ අන්තරය ගැන කතා කරනවා අර වැදි පරම්පරාවෙන් ආපු මේ ජාතියට ආදරය කරනේ වසන්ත මුදලිය කියන කොල්ලා හිරේ දාලා මුංගේ නාමල් රාජපක්ෂ කියන මේ ජඩය උපාඩිය වනචරය එල්ල දූෂණය කර කර තාජු දීලා මර මර මුන්ට නීතියක් නැහැ. අර කොහෙන්වත් ආපු අහිංසකවල්ලා හිරේ දාලා මුන් මිනිස්සුද රාජපක්ෂලට ඊළඟට වික්‍රම සිංහලට මේවා පේන්නේ නැහැ. අනිත් එක මම මතක් කරන්න ඕන මේ රටේ පක්ෂ පාට ભેදයකින් දරව රාජපක්ෂලට එරෙහිව මුළු ජාතියම එකතු වෙන්න ඕන. ශ්‍රී ලාංකිකයන් වශයෙන් සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගද මැලේද කියලා නෙවෙයි හැමෝම එකතු වෙන්න ඕන. මොකද රටේ ප්‍රශ්න එකක්වත් තවම ඉවර නැහැ. මිනිස්සු මර්ධනය කරලා මේ රට පාලනය කරන්න බෑ. වික්‍රමසිංහ උඹත් බටලන්තේ මිනි මරුවයි. ඊළඟට පන්නපු රාජපක්ෂ උඹත් හොරෙක්. උඹත් මිනි මරුවයි. උඹලගෙන් රට බේර ගන්න ඕන. අපි මැරෙන්න කලින් මේ රටේ සියලු දෙනාටම හොඳ පණ ඇති මිනිසුන්ට අපි කියනවා අපිට ඕනේ සුන්දර ලංකාවක්. අපි හැමෝටම එකට ඉන්න පුළුවන් රටක්. හොරකමෙන්, වංචාවෙන්, දූෂරයෙන්, බොරුවෙන් නැතුව මේ රට ලෝකයේ සුරපුරයක් වෙන්න තියෙන රටක්. ආසියාවේ ආශ්චර්ය සෞභාග්‍ය දැක්ම යහපාලනය කිය කියා මුන් එක එක ඇවිල්ලා මේ රට විනාශ කළා. එහෙම වෙන්න බෑ. මම කියනවා රටට ආදරය කරන දුමු පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන් අපේ සාරක්ෂ්‍ය මන්ත්‍රීතුමාලා වගේ හොඳ තරුණ රටට ආදරය කරන අය මම එයාට කියනවා උඹලා ඔක්කොම එකතු වෙයල්ලා වනචරය හොර උත්ක්කඩි එතුමත් මම දැකලා තියෙනවා කියනවා මේ රට විනාශ කරන කුට්ටු ගණිකාව පාතාලකාරයෝ මුන් ඔක්කොම අයින් කරලා රටට ආදරය කරන මිනිස්සු එකතු වෙයල්ලා. අපි උතන්ට එන්න නෙමෙයි රටට ආදරය කරන ටික මිනිස්සු ටික එකතු වෙලා මේ රට ආරක්ෂා කරගන්න කියන පණිවිඩය ලබා දෙමි. වසන්ත මුදලිගේ ඇතුළු ඒ අන්තරේ මේ මිනිස්සු ඇත්තටම කඳුළු ගෑස් කෑවේ අපි වෙනුවෙන්, ජාති ભેදයකින් තුර අපි හැමෝම වෙනුවෙන්, රාජපක්ෂලාගේ දරුවෝ අදටත් සැප ගන්නවා. ඒ නිසා සියලු දෙනාටම මම කියනවා සජිත් ප්‍රේමදාසට වෙන්න පුළුවන්, අනුර දිසානායකට වෙන්න පුළුවන්, ඔය හැමෝටම කියනවා විරුද්ධ බලවේග බල ඇත්තටම මම දැක්කේ දැන් මේ ගෝඨාභය රාජ මම කෙලින් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ එළවන්න නුවර ඉඳන් කොළඹට ආවා. අද සජිත් ඒවත් අපි දකින්නේ නැහැ. ඊළඟට කොළඹට මිනිස්සු ගෙන්නවා අපි ඒවාද දකින්නේ නැහැ. ඒ වගේම අනුර දිසානායක අනුරාධපුරේ රැල් ආරම්භ කළා, නුකේගුණ රැල් ආරම්භ කළා. මට ඒවා පේන්නේ නැහැ. මන් දන්නේ මන් දකින්නේ දේ මම කියන්නේ. ඒක එහෙම වෙන්න බෑ. මේ රටේ අහිංසකයෝ ටික විතරක් ගිහිල්ලා වසන්ත මුදලිගේ වෙන්න පුළුවන්, තම හාමුදුරු කෙනෙක් වෙන්න පුළුවන්. අහිංසකයෝ ටික විතරක් මොනවත් කර ගියා ගන්න බැරි. ධනෙ බලය නැති මිනිස්සු ටික විතරක් කිරේ දාන. මේ රටේ නීතිය තියෙන කාට විතරද? අනිත් මිනිසුන්ට නීතියක් නැද්ද? ඒ නිසා මම මේ කසමි මේ ත්‍රස්තවාදී පනත සම්බන්ධව තමයි මෙතුමලා මේ
වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ මේ මම දකින්නේ මුන් මොකා හරි උගේ බලය රැකගන්න මේ ජනා ගෝඨාභය රාජපක්ෂ මේ රටට එන එක තහවුරු කරන්න රාජපක්ෂට මේ රටේ ජීවත් වෙන්න අද පිටු මේ අහිංසක කොල්ලෙක් ගිරේ දාලා අල්ලගෙන ඉන්නවා මම කියනවා කොන්ද පණ තියෙන මිනිසුන්ට නැගිටපල්ලා උඹලා නැගිටින්නේ නැත්නම් උඹලට අනාගතයක් නැහැ ජාති භේදයකින් තොරව හොර තක්කඩි එලවල දාලා රටට වැඩක් කරන ආදරේ කරන මිනිසු ටිකක් විතරක් පත් කරලා කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි බලහත්කාරයෙන් හරි ඔතන ගිහින් තියාගනින්න කියන පණිවිඩේ මේ වෙලාවේදී මම එකතු කරනවා නිර්වාස සරණ අද අනුරාධපුර දිස්ත්‍රික්කයේදී මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතට විරුද්ධව අපි කංකසන්තරයේ සිට හම්බන්තොට දක්වා යන මේ මොබයිල් ජංගම වාහනේ අස්සන් ලබා ගැනීමේ ව්‍යාපාරය අපි අද ආරම්භ කරලා තියෙනවා මේ දිස්ත්‍රික්කයේ මේ ආරම්භය පමණයි අද දවසේ මේ අපි සංකේතාත්මකව අපි මේ ආරම්භය අරගෙන තියෙන්නේ අද අපිත් එක්ක මෙතන එකතු වෙලා ඉන්න සියලුම බහුජන සංවිධාන නියෝජිතයෝ දේශපාලන පක්ෂවල නියෝජිතයෝ මේ සියලු වෘත්තීය සමಿತಿ මේ සියලු දෙනාම අපිට පොරොන්දු වෙලා තියෙනවා මේ තවදුරටත් මේ අස්සන් ලබා ගැනීමේ වැඩපිළිවෙල අද සිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආරම්භ කර අපිට අස්සන් ඉදිරි අනාගතයේ ලබා දෙන බව පොරොන්දු වෙලා තියෙන සංකේතාත්මකව අපි ආරම්භ කර දෙන්නේ විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මම ඉතාම සතුටු වෙන්න ඕනේ මොකද මේ අස්සන් ලබා ගැනීමේ වැඩපිළිවෙලේ වැදගත්කම ගැන කතා කරන විශේෂයෙන්ම මම ප්‍රකාශ කරේ වසන්ත මුදලිගේ සහෝදරයා ත්‍රස්තවාදියෙක්ද ඔහු මේ රටේ ජනතාව වෙනුවෙන් අරගල කරපු පුද්ගලෙක් ඔහුව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්දරංගුවට අරගෙන තියෙනවා ඒ වගේ ඉදිරි අනාගතයේ සිංහල ජනතාවට විරුද්ධව මේ පනත භාවිතා කරයි කියන තමයි මගේ ප්‍රකාශයද මම ප්‍රකාශ කරේ හැබැයි අපේ හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර මහත්මයා කතා කරනකොට කිව්වා දෙමළ දේශපාලන සිරකරුවන්ගේ දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න ඕනේ ඒවුන්ගේ ඔවුන් හිරගත් හිර කර තබා තැබීම පිළිබඳවත් අද සිංහල අනුරාධපුරයේ පළාත් සභා මන්ත්‍රී කෙනෙක් ප්‍රකාශ කිරීම ගැන මම සතුටු වෙනවා මම දෙමළ නියෝජිතයෙක් වෙලත් මම වසන්ත මුදලිගේ සහෝදරයා නිදහස් කරනවා කියලා කිව්වා ඒ වගේම සිංහල සිංහල පළාත් සභා මන්ත්‍රී කෙනෙක් කියලා අද එතුම කිව්වේ දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ඒක නිසා මම හිතන්නේ මේ රට වෙනස් වෙගෙන යනවා කියන එක මීට වඩා අපිට තවදුරටත් සාක්ෂි අවශ්‍ය වෙන්නේ නැහැ හැබැයි මේ අවස්ථාවේදී මේ වගේ රට වෙනස් වෙගෙන යන මොහොතක අරගලයේ හරහා රටේ වෙනසක් ඇති කරපු මොහොතක මේ 1979 සිට භාවිතා කරපු මේ ජනතාව මර්ධනය කරන දේශපාලන විරුද්ධ මත දින කට්ටිය මර්ධනය කරන භාවිතා කරපු මේ පණ තහරහා තවදුරටත් අපිව බෙදන්න ඒ කියන්නේ අද බෙදන්න කියලා කියන්නේ අද අරගල කරන කණ්ඩායම ත්‍රස්තවාදීන් කියලා ඒ කණ්ඩායම වෙනස් වෙනම බෙදලා වෙන් කරන වැඩපිළිවෙලක් ආරම්භ කරනවා හැබැයි මේ අරගලයේ කරේ සාමාන්‍ය ජනතාව සියලු දෙනාම එකතු වෙලා ඉතින් මම මේ අවස්ථාවේදී මේ රජයට මම අනතුරුංගවීමක් කරනවා ඉදිරි අනාගතයේ අදටත් වේල් දෙකයි ගොඩක් වවුන් කන්නේ ඉදිරි අනාගතයේ එක වේලක් හතරතරනේ මේ වාහුලල මිනිස්සු පත් වුණාම ගෙදර පාර්ක මිනිස්සු පහින්නේ ගියපාර ආරම්භයේ ලංකාවේ කොඩි අරගෙන ගියපාර මිනිස්සු පාර්ක බැස්සේ බෝඩ් අරගෙන ඊළඟ පාර මිනිස්සු තමන්ගේ දරුවෝ තරගෙන පාර්ක ඇවිල්ලා ඉන්නකොට මේ රටේ තියෙන තත්ත්වය තවත් උග්‍ර වෙන්න පුළුවන් ඒක නිසා මේ ජනතාව සියලු දෙනාම බෙදලා සාමාන්‍ය ජනතාවගෙන් අරගල කරන කණ්ඩායම ත්‍රස්තවාදීන් හැටියට බෙදලා තියෙන එකෙන් ඉදිරි අනාගතයේ ලංකාවේ සියලු දෙනාම ත්‍රස්තවාදීන් තත්ත්වයට උතුම්මල පත් කරන්න එපා ඒක නිසා වහාම මේ ලංකාව වෙනුවෙන් ලංකාවේ අනාගතයේ හරි දේ කරන්න කියලා මම ඉල්ලීම කරනවා ඒක නිසා වහාම මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත වහාම අහෝසි කරන්න කියලා මම මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා රටේ ජනතාව
ಬಹುಕೀಯ ಕಾಲೇ ಎರಡನೇ ಜೀವನು